පාරදිකේ සමග රැඳිලා ඉන්න ඔයා මේ වෙනකොටත් දන්නවා සරණිට රිහාන්ට කියලා තියෙන බොරු තොගය ගැන සියලු විස්තර. නමුත් ඉතින් සරණිට මේ වගේ බොරු කියන්න සිද්ධ වුණේ ගනුදෙනුවක් හින්දා. ඉතින් රිහාන්ගේ කොන්දේසිය උනේ ගමක අහිංසක දුප්පත් කෙල්ලෙක්ව. නමුත් ඉතින් කසාද සාතකයක් විතරක් ගන්න තිබ්බ නිසා සරණි වෙස්සලාගෙන තමයි ආවේ රිහාන් ඉස්සරහට. ඉතින් දැන් සරණි අඟුලාන ඉන්න විදියට නෙවෙයි रेहान निसरा इटपु विद्यटाय रेहान आदर एकले इतिंग ए दडब्बर अहिंसक चरित्र दिहा रेहान गुडक आदरें बलंग हिटिया वरु गणं अपिट ए हेम देम मतके रंदिला तियेनवा इतिंग दैन अपि दन्नवा रेहान हदान्ने सरणिकेन दिवोस वेन्ना एकत इतिंग सरणेम तमयि दिवोस नडुव दान्न ओने रेहान पिट वरदि गुडक पटवला इतिंग लोयत एक्के विद्यटाय रेहान कथा करगत्ते इतिंग दैन अपि दन्नवा රෙහාන්ගේ ජීවිතේ රෙහාන් ගොඩක්ම ආදරය කරපු කෙනෙක් තමයි සරණි කියලා කියන්නේ. නමුත් රෙහාන්ගේ අම්මයි නංගි ගොඩක් උත්සාහ කරනවා සරණි රෙහාන්ගේ ජීවිතේ රවටීමකට ලක් කරයි කියලා රෙහාන්ව බේරගන්න. නමුත් ඉතින් සරණි කවදාවත් රෙහාන්ව රවට්ටන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. නමුත් සරණිගේ ආදරය නම් කොහෙත්ම බොරුවක් නෙවෙයි. ඉතින් සරණි රෙහාන්ට ඇත්ත කිව්වනම් මේ ප්‍රශ්න මේතරම් දුරදිග නොයන්නත් තිබුණා. නමුත් දැන් සරණි මේ ලෝයගෙන දැනගත්තොත් තමන්ට රෙහාන්ට විරුද්ධව නඩු දාන්න ඕනි කියලා දැනගත්තොත් මෙන්න මේ සිද්ධි හැමුවේ සරණි තීරණයක් ගන්න පුළුවන් ඒ ඇත්ත කියන්න. බොහෝ විට සරණි රෙහාන් මුණ ගැහිලා අහන්නත් ඉඩක් තියෙනවා. මම ඇත්ත කිව්වොත් මහත්තයා මට අකමැති වෙනවද කියලා. ඒ තමයි සරණි රෙහාන්ට අකමැති වෙලා ටික දවසක් අමනාපෙන් වගේ හිතපු එකට හේතු. ඉතින් අවංකවම රෙහාන් ඒ ගැන දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඉතින් රෙහාන්ව පොරොන්දු පිට පොරොන්දු අරගෙන අනිවාර්යෙන් සරණි ඇත්ත සිද්ධිය විස්තර කළ රෙහාන්ට කියන්න පුළුවන්. ඒ බණ්ඩට සැලසුමක් හදා ගන්න බැරි වුණා කියලා දැනගත්තට පස්සේ අනිත් එක ලෝය ගැන දැනගත්තාම ඉක්මනට දික්කසාද සිද්ධ වෙයි කියලා දැනනාම ඒක සරණිට කොහෙත්ම විශ්වාසන්න බෑ. ඉතින් එතකොට ඇත්ත කියලා හරි මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න සරණි කැමති වෙනවා.